ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා විශ්වාසනීය දැක්ම. අමාත්‍යතුමා මේ මිලදීම් ගැන දැන්තුමා සඳහන් කරා වී මිලදීම් ගැනීම මිල ගණන්. මෙහිදී වර්ග කරා වියලි සහ තෙත් කිය. රුපියල් 50යි 45යි. කලින් තිබ්බේ නාඩු 38යි සම්බ 42යි කීරි සම්බ 50යි 52යි කියලා තිබ්බේ. දැන් ඔතෙන්දී මේ නාඩු ප්‍රධානද ගන්නෙ නාඩු වියලි නම් 50යි. ඒ මේ 50 ඉස්සර මිල රජය දෙනවා. වියලි නම් 50 තමයි. නමුත් එතකොට පෞද්ගලික අංශයේ විසින් මේ මිලදී ගැනීමේ මිල වැඩි කරනවා. එතකොට අර මුල් ඔබතුමා කියන කාරණේට ඉහලින් යනවා මේක. මොකද දැන් ඉස්සෙල්ලා තිබුණේ රුපියල් 30 කාන්ට ගන්නකොට තමයි නාඩු වලට එක එක මිල දුන්නේ මේගොල්ලෝ. හැබැයි මේක සමස්ත වීවල ප්‍රමාණය මිලදී ගැනීමේදී මේ මිල නියම කිරීම තුළ කෙලින්ම දැන් මේ වී අම්පාර ප්‍රදේශයේ මඩකලපුව මොණරාගල දැන් ජනාධිපති කාර්යාලය අවදීන් ඉන්නවා මේ සඳහා මිල ගණන් හැම දිස්ත්‍රික්කෙම. ඒතොර ඒගොල්ලෝ දන්නවා මේ දැන් මේ දිස්ත්‍රික්ක වල රුපියල් 56 53 දක්වා වැඩි වෙලා තියෙනවා. පුජ්‍යලි කංශයේ මිලදී ගැනීම දැන් කරගෙන යනවා. ඒ නිසා පුජ්‍යලි කංශයේ සමහරට 60ට ගන්න පුළුවන්. අපි දන්නේ පුජ්‍යලි කංශයේ දැන් රජයක් මිලදී ගැනීම මේ විදියට මහා පරිමාණයක් කරනකොට පුජ්‍යලි කංශයේ මිල වැඩි වෙනක වළක්වන්න බෑ. හැබැයි ඒක මේ ගොවියට හොඳයි. ඒක තමයි රජයේ අදහසක් වෙලා තියෙන්නේ. මුතුමා දැන් මේ නාඩු ඒ වගේම සාමාන්‍ය සම්බ සාමාන්‍ය ආදායම් ලැබෙන මිනිස්සුන්ට විශාල බිල වැඩි වීමක් වෙනවනේ මේ දැන් කීරි සම්පත් එක මිල නාඩුත් එක මිල නෑ නාඩු මිල නිකම්ම වැඩි වෙනවනේ නාඩු දැන් විශාල ප්‍රමාණයක් නාඩු වැවීම කරන්නේ නැහනේ ඒක එක්තරා සීමිත ප්‍රමාණයක් කරන්නේ එතකොට මේ සීමිත ප්‍රමාණය මිලදී ගැනීම පෞද්ගලික අංශය දිරිමත් කරලා තියෙනවා පරිදි මිල වැඩියෙන් ගන්න පුළුවන් පෞද්ගලික අංශය මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ කොහොම වුණත් වැඩි වෙන්නේ 100ට අඩු ප්‍රමාණයක් වෙන්න ඕන. මොකද 1.6ක් කියලා මම කිව්වේ වී කිලෝ 1.6කින් හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ මිලයි එතකොට නිෂ්පාදන වියදම යන්නේ රුපියල් 10යි. වැඩිම උපරිම. නිෂ්පාදන වියදමත් එක්ක බැලුවම මේක 100ට අඩු වෙන්න ඕන. ඉතින් ඔබතුමා සඳහන් කළා මේ වී මිලදී ගන්න ප්‍රමාණය පිළිබඳ. අක්කරේට අඩු නම් කිලෝ 10යි අක්කරේ දක්වා 10. ඔව් අක්කරේ දක්වා 10යි. අක්කරයක් අක්කර 3ක් අතර 3000ක් වගේ දැන්. 3000යි අක්කරේ අක්කරේ 5ක් අතර 5000යි. හැබැයි ඒ සීමාවම කියලා චක්‍රලේඛන යවලා තියෙනවා. ගොවියන් විසින් අක්කරේකට මීට වඩා වැඩි ප්‍රමාණයක් දෙනවා නම් ඒ මිල දී ගැනීම ඉටු කරන්න කියලා. අවමය කියලා තියෙනවා. සංශෝධන සහිතව දීලා තියෙනවා. ඔව්. ඉතාමත් පැහැදිලිව චක්‍රලේඛන යවලා තියෙනවා. ඊට වැඩිය ගොවියෝ ගේනවා නම් මොකද නිලධාරීන් විසින් හැමතිස්සම සඳහන් කරලා තියෙන්නේ ගොවියන් 50%යි දෙන්නේ කියලා. නමුත් මේ මිලට ගොවියන් 50ක් වෙන්නේ නැහැ. මේ මිලට දෙයි කියලා විශ්වාසයක් තියෙනවා. breaking.lk